සුබද අවසක්්‍ය පාර්ථනා කරන හැමෝටම මේ දවස්වර ලංකාව තුළ ඇති වෙලා තියෙන වසංගත තත්ත්වය අපි හැමෝටම මානසිකව පීඩාවක් හැමෝටම විසනකාරී තත්ත්වයක් හැමෝටම මේක බොහොම අමාරු කාලය මේ වගේ අමාරු කාලවලදී බොහෝ දෙනා එකිනෙකාට උදව් කරගන්න ඉදිරිපත් වෙන්නේ බොහෝ දුරට තමන්ගේම පරිසරයේ ඉන්න තමන්ගේම වටපිටාවේ ඉන්න පිරිස තමයි. සාමාන්‍ය වචනෙන් කිව්වොත් මධ්‍යම පාන්තික පිරිසකට උදව් කරන්නේ බොහෝ දුරටම මධ්‍යම පාන්තික කෙනෙක් විතරමයි. වාසි ප්‍රයෝජන ලබා ගන්න අරමුණෙන් එන ධනපති පන්තිය හෝ වේවා එහෙම නැත්නම් වාසි ප්‍රයෝජන ලබා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න විවිධ ප්‍රයෝගකාරී උපක්‍රම වලින් පිරිච්ච මිනිසුන් හෝ වේවා සමහර අවස්ථාවන් වලදී ඉදිරිපත් වෙනවා. හැබැයි ඔවුන්ගේ අරමුණ වෙනස්, පසු අරමුණක් වෙනුවෙන්. එහෙම නැතුව උදව් වෙන මිනිස්සු ඉන්නව නම් හරිම අවංකව වැඩ කටයුතු කරන තමන්ගේ තත්ත්වයේම ඉන්න තමන්ගේ දුක තේරෙනම මිනිසයෝ තමයි. මෙන්න මේ වගේ දේවල් වෙනකොට මේ දේශපාලඥයන් වගේ කියන අයට අවස්ථාවාදීව කටයුතු කරන දේශපාලඥයන් වගේ අයට මේක හොඳ අවස්ථාවක්. මතක තිනේ පහුගිය කාල සීමාවන් තුලදීම මේ වගේ දෙයක් වුණාම මොනවා හරි පොඩි දෙයක්. හැබැයි දේශපාලඥයන් සල්ලි නෙමෙයි වක්‍රාකාරව එකත් අපේම සල්ලි තමයි. චක්‍රංකොල ටිකක් වෙන්න පුළුවන් මොනවා හරි දේවල් ටිකක් බෙදලා මිනිස්සුන්ගේ කැමැත්ත తాවකාලික වාරගෙන ඒ මුවාවෙන් අවුරුදු 5කට 6කට එහෙම නැත්නම් ඒක වක්‍රාකාරව දීර්ඝ කළ අවුරුදු 10ක් දක්වා යන විදිහට රටපාලනය කරන අවස්ථාව උදා කරගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ මිනිස්සු බලන් ඉන්නේ මෙන්න මේ වගේ මොනවාම හරි අවස්ථාවක් එනකම්. හැබැයි මේක අපේ කර්මයක්ද රටේ කර්මද කියන්න බෑ. කොහොම හරි ඒ වගේ දේවල් ඒ කාලවලටම සිද්ධ වෙනවා. හැබැයි ඒ වෙන දෙයින් උපරිම ප්‍රයෝජන අරගන්න මිනිස්සු එහෙම ඉන්නකොට අපේ රටේ මිනිස්සු අර දීර්ඝ කාලීනව හිතන්නේ බලන්නේ නැතුව කෙටි කාලීනව හිතලා බලලා තමන්ගේ වටිනා කියන ඡන්දය පාවිච්චි කරනවා ඒ වගේ වංචනික පුද්ගලයන්ට. අතකොට වෙන්නේ අපේ ජීවිත කාලෙම ඒ වංචනිකයන්ට අනුව කටයුතු කරන ඔවුන්ගේ හොර බොරු වලට අහු වෙලා කටයුතු කරන්න සිද්ධ වෙන එක. මේ කාරණාව අපිට කොහොම කරත් තේරුම් කරන්න බැරි පිරිසක් ඉන්නවා. මොන දේ කොහොම කරත් තේරුම් කරන්න බැරි පිරිසක් ඉන්නවා. අවස්ථාවකට ශ්‍රී ලංකාව තියෙන රටේ බහුතර ඡන්ද බලයක් තියෙන්නේ අන්න ඒ වගේ පිරිසට. මොකද වර්තමානයේ වන විට තරුණ පරම්පරාවේ තරුණ පිරිසට යම් කිසි දෙයක් තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් ඔවුන්ගේ ඡන්ද බලයත් එක්ක ගත්තට පස්සේ ප්‍රතිශත ඇති විදිහට ගත්තට පස්සේ ඔවුන්ට කරන්න පුළුවන් දේවල් අවම ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මොකද අවුරුදු 45 50 එහා ගිය සීමාව එහා ගිය ඡන්ද ප්‍රතිශතයේ පොඩි වැඩි පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අදහස් වෙනස් කරන්න හරි අමාරු. අන්න ඒ නිසා තමයි මේ රට තවමත් මේ විදිහට තියෙන්නේ. කාලයගේ ඇවෑම ඉන්නේ ඡන්ද ප්‍රතිශතයන් වල වෙනස්කම් සිදුවෙනවත් එක්කම රටේ වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි කියන අදහස මම විශ්වාස කරනවා. අනිත් කාරණාව තමයි ඉන්දිතයන් තමන් වෙත පොළඹවා ගන්න උපක්‍රම ශීලව කටයුතු කරනවා. මොවුන් අති දක්ෂ විදියට සාමාන්‍ය කොටියේ ගොදුරට යන ආකාරයේ කල් වේලා බලලා හොඳට ප්ලෑන් කරලා තමයි වින්දිතයා විදියට ඉන්න අහිංසක වෙන්න කෙනාව වැඩියන් කරගන්නේ. මොකද අහිංසකයට එතකොට ගැලවෙන්නවත් අවස්ථාවක් වෙන්නේ නැහැ. මොකද මෙයාලා හොඳට කාලය බලලා හොඳට ප්ලෑන් කරලා පාර දෙන්න ඕන ගැන කොහොමද කියලා බලලා තමයි වැඩේ කරන්නේ. ඒක නිසා අන්න එහෙම කරනකොට වින්දිතයට කිසිම අවස්ථාවක් නැහැ ගැලවිල යන්න. ඒ කාරණාව ඇති එයාලට එයාලගේ ජීවිත සාර්ථක කරගන්න. ඒකෙන් වෙන්නේ වින්දිතයාගේ ජීවිතේ තවත් විඳීමකට ලක් වෙන එකම විතරයි. කොහොම වුණත් දැන් රට තුළ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක දැන් මේ කතාව මම මෙහෙම කියනකොට සමහරු කියන්න පුළුවන් මේ බයිල වලින් අපිට වැඩක් නැහැ. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට උදව් කරන්න කෙනෙක් ආවනේ, අපිට උදව් කරන්න මිනිස්සෙක් ආවනේ, අපි මේ මිනිස්සෙට සලකන්න ඕනේ. අන්න ඒ වචනේ තමයි ඒ වගේ කපටි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒම කියන එක කෙනෙකුට පුළුවන් තවත් 10 දෙනෙක් ඒ පැත්තට හරව ගන්න. ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අන්නේ දේම තමයි. අවසනාවකට කියන්නේ අපේ රට තුළ
සිද්ධ වෙන්නේ ඒ දේම තමයි. ඉදිරි කාල සීමාව තුළ අපේ රටට බොහොම වැදගත් අවස්ථාවන් කීපයක් උදා වෙනවා. අංක 1ට ජනාධිපතිවරණය. මේ මිනිස්සු කොහොමද කරත් අන්තිමට අවසානයේ සම්ධානගත වෙලා තමන්ගේ අපේක්ෂාවන් සම්පූර්ණ කරගන්න තියෙන අවස්ථාව බොහොම වැඩි. ඒක නිසා මේ වගේ අවස්ථාවාදී මිනිස්සුන්ට මේ වගේ අවස්ථාවන් ඇති වෙනකොට ප්‍රයෝජන ගන්න එක දෙන්න එපා. මොකද ඔයාලට ඔයාලා අද ඔය ගන්න තීරණේ බලපෑම අද තීරෙන්නේ නැහැ. තීරෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ. ඉස්සර තිබිච්ච රටයි දැන් තිබිච්ච රටයි අතර මොකද්ද වෙනස කියන එක ඒ වෙනකොට තේරුම් ගන්න පුළුවන්. සංවර්ධනය කිරීම යන මුවාවෙන් කරන දේවල් වල බලපෑම කොච්චර විසනකාරීද කියන එක දැන් බලා ගන්න පුළුවන්. හදපු පාරවල් ටික ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ. සමහර පාරවල් සතියක් වෙන්න පුළුවන්, සමහර පාරවල් මාසයක් වෙන්න පුළුවන්. මොකද ඒ හදපු දේවල් වල ගුණාත්මක බව නිසා. පාලන් ටික ගැලවිලා යන්නේ හදපු වැඩේ, කරපු වැඩේ හොඳ වැඩිකම නිසා. තියෙන බේත් ටික ඇලජික් වෙන්නේ තියෙන බේත් හොඳ වැඩි නිසා. හොඳට හිතලා තීරණය කරලා බලන්න. හොඳට හිතලා මතලා කටයුතු කරන්න. සමාජය තුළ වංචනිකව කටයුතු කරගෙන ඉන දඩයක්කාරයන්ට වින්දිතය වෙන්න යන්න එපා. තවත් තමන්ගේ වින්දිත බව නැති කරගන්න උත්සාහ කරන්න. තමාව වින්දිතයෙක් බවට පත් කරන්න එනවනම් ඒකට ඇටැක් කරන්න පුරුදු වෙන්න. පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගමු. අපි ජීවිතේ වැරදුනා වෙන්න පුළුවන්. අපි ජීවිතේ වැරදි අවස්ථාවන් සිටියා වෙන්න පුළුවන්. වැරදි දේවල් කරා වෙන්න පුළුවන්. නමුත් දැන් ටික ටික ජීවිතේ හදාගන්න වෙනවා. එහෙම නැති වුණොත් ඉදිරියට කටයුතු කරගෙන යන්න හරි අමාරු වෙයි. තවත් වීඩියෝ එකකින් ඉක්කොන්ට මහන්සි වෙමු.